YouTube නාලිකාවෙන් රැඳී සිටියා නම් ඔබ සියලු දෙනාටම ස්තුති පළ කරනවා. ඒ වගේම දැන් අපි 19 වන වීඩියෝ එක 18 වන වීඩියෝ එක මෙහෙයම් පද්ධති පිළිබඳ සාකච්ඡා කරනවා. ෆයිල් සිස්ටම් මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් ගුණ කළමනාකරණ පිළිබඳ තමයි මෙහෙයම් පද්ධති සාකච්ඡා කරමින් සිටියේ. ගුණ කළමනාකරණයේදී අපි මේට අද දිනේදීම මේට පෙර වීඩියෝ එකකින් සාකච්ඡා කරා. නැවතත් මම මතක් කරනවා මගේ YouTube channel එක The Beyond the Future YouTube channel එක, ඒ වගේම ICT Knowledge Sharing Tutor Facebook page එක, ඒ වගේම මගේ Facebook page දෙකක් තව දෙකක් තියෙනවා. ලස්සන travel ලස්සන සංචාර කියන Facebook page එක, ඒ වගේම විහිළු වගේ විහිළු just like විහිළු කියන Facebook page එක ලයික් කරන්න, share කරන්න, යාළුවන් අතර බෙදා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හොඳයි, අපි මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරනවා ගුණු, එහෙම නැත්නම් අපි මෙහෙයුම් පද්ධතියක් තුළ ගුණු තැම්පත් කිරීමේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් ගුණුවක් ගබඩා කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තමයි සාකච්ඡා කරන්නේ. එහි ක්‍රමවේදයන් පිළිබඳ තමයි අපි සාකච්ඡා කරන්නේ. මෙහි ප්‍රධාන වශයෙන් උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව ආකාර ප්‍රධාන තුනක් තියෙනවා. contiguous allocation system, ඒ වගේම linked list allocation, ඒ වගේම file allocation table. මෙන්න මේ ආකාර තුන ප්‍රධාන වශයෙන් අපි උසස් පෙළ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂය මාලාවට දැනගත යුතුයි. මීට වඩා clustering link allocate linked index allocation multiple index allocation ආකාර බොහෝ ආකාර තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් මේ ආකාර තුනක් පිළිබඳ හඳුනාගත යුතුයි. ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. හොඳයි, මම පළමුවෙනි ආකාරයේ contiguous allocation, එහෙම නැත්නම් අපි ඒකට කියනවා ආසන්න ස්ථානයේ දත්ත තැන්පත් කිරීම. අපි ඊට පෙර වීඩියෝ එකේදීත් අපි සාකච්ඡා කරා දත්ත වලට අතුල්වන්නේ කොහොමද කියලා. මෙහිදී දත තැන්පත් කරන්නේ කොහොමද කියන එක තමයි සාකච්ඡා කරන්නේ. දත්ත වලට අතුල්වන්නේ කොහොමද, ඒ වගේම දත්ත තැන්පත් කරන්නේ කොහොමද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. මේ වෙන විට මම ඉල්ලීමක් කරනවා මගේ පෙර වීඩියෝස් නරඹන්න කියලා. ඒ වීඩියෝස් නරඹලා ඒ වගේ හොඳ නරක මට සඳහන් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මෙම වීඩියෝ එකේදී මම ඒ වීඩියෝ එක නරඹන්නට පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේ අපි මෙම වීඩියෝ එකෙන් අපි හිතමු මුලින්ම අපි හඳුනාගත් විදිහට අපි ෆොටෝ එකක් කියලා හිතමු. මේ තියෙන්නේ මගේ ෆොටෝ එකක්. අපි හිතමු මේ තියෙන ෆොටෝ එකක් කියලා. මේ ෆොටෝ එක අපිට hard disk එකක් තුල, මේ ෆොටෝ එක අපි hard disk එකක් තුල කොහොමද තැම්පත් කරන්නේ? මේ hard disk එකක් තුල තැම්පත් කරන්න ඕනේ, ඔයාලට මතක ඇති hard disk එක නම් ඒ ඇතරම් hard disk එක අපි track විදිහට, එහෙම නැත්නම් sectors විදිහට, ඒ වගේම track එකක්, set එකක්, ඒ වගේම block එකක් විදිහට අපි කිව්වට මේවා hard disk එකේ operating system එකක් යන අනුව නිර්මාණය වෙන දෙයක්. එහෙම නැත්නම් නිර්මාණය කිරීමක් තමයි මේ hard disk එකක් පුර දත්ත තැම්පත් කිරීම කරන්නේ. HDD hard disk හරි SSD hard disk වල හරි මේ විදිහට operating system එක අනුව භාවිත කරන තාක්ෂණය අනුව දත්ත තැම්පත් කිරීමක් සිදු කරනවා. ප්‍රධාන වශයෙන් 512ක bit ප්‍රමාණයක sector එකක් තුල වශයෙන් කොටස් කරලා sector එකක් තුල දත්ත තැම්පත් කිරීමක් තමයි සිදු කරන්නේ. මීට පෙර මගේ hard disk එක පිළිබඳ සාකච්ඡා කරන වීඩියෝ එක මම නරඹන්න කියලා නැවතවට මතක් කරනවා. මේදී අපි හිතමු දත්ත තැම්පත් කිරීමේදී ආසන්න ස්ථානයක දත්ත තැම්පත් කිරීමක් සිදු කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු hard disk එකක් කියලා. hard disk එකේ දත්ත තැම්පත් කිරීමේදී අපි track පිළියෙට දෙනවා, sectors තියෙනවා, block තියෙනවා. මේ sectors තුල block තුල දත්ත තැම්පත් කිරීමක් කරනවා. 512ක තරමක byte 512ක දත්ත තැම්පත් කිරීමක් තමයි සිදු කරන්නේ. නැත්නම් hard disk එකේ track තුල hard disk එකක් තුල, එහෙම නැත්නම් SSD ආකාරයට හෝ එහෙම නැත්නම් HDD ආකාරයට දත්ත තැම්පත් කරනවා. දත්තවල මූලික ප්‍රධාන වශයෙන් 512 ආකාරයට byte තැම්පත් කිරීම සිදු කරන්නේ. මෙහිදී මේ
මෙහිදී දත්ත තැම්පත් කරන ප්‍රධාන ක්‍රමවේදයක් විදිහට contiguous allocation එහෙම නැත්නම් ආසන්න ස්ථානවල දත්ත තැම්පත් කිරීම. දැන් මුල් කාලයේදී හරි එහෙම නැත්නම් පරිගණකේ hard disk එකක දත්ත තැම්පත් කිරීමක් සිදු කරනවා කියලා හිතන්න. මේ දත්ත තැම්පත් කිරීමක් සිදු කිරීමේදී අපි හිතමු hard disk එක නම් මේ hard disk එකේ මේ sectors වලට වෙන් කරලා තියෙද්දි මේ වෙන් sectors වලට වෙන් කරලා තියෙද්දි hard disk එකේ මේ වගේ එක් කොටස් අපි හිතමු array එකක් විදියට එහෙම නැත්නම් මේ විදියට දත්ත sectors තියෙනවා. මේ දත්ත ඊට වඩා මෙහි ක්‍රියාවලිය තරමක් ගැඹුරුයි. නමුත් මේ විදියට අපි මෙම සංකල්පය හඳුනා ගන්න ඉගෙන ගමු. මේ විදියට අපි කොටස් වලට වෙන් කරලා තියෙනවා. කොටස් වලට වෙන් කරලා තියෙනවා sectors විදියට. එතකොට මේ sect එකක එකක් තමයි ඔයාලා දැනගන්න ඕනේ මේ සෙට් එකක අපි ෆොටෝ එකක් කියලා කිව්වට මේ ෆොටෝ එකේ දත්ත තිබෙන ප්‍රමාණයකට තියෙනවා ඒ වගේම මේ සෙට් එක හඳුනා ගැනීමටත් තියෙනවා මේ දත්ත තිබෙන ප්‍රමාණයකුත් තියෙනවා ඒ වගේම එම දත්ත හඳුනා ගැනීමට සිදු වෙනවා මේ දත්ත හඳුනා ගන්නත් ඕනේ එහෙම නැත්නම් දත්ත තැම්පත් කරන්නත් ඕනේ ඒ වගේම නැවත දත්ත අපි ලබා ගන්නත් ඕනේ read and write read and write මෙතකොට read කරන්නත් ඕනේ write කරන්නත් ඕනේ මෙතනදී දත්ත තැම්පත් කිරීමක් සිදු කරලා හිතමු එතකොට මේ set එකක් තුළ අපි මේ set එකක් අපි 1 2 3 4 5 6 7 8 9 10 11 විදිහට මේ sectors වෙන් කරලා තියෙනවා. එහෙම නැත්නම් වෙන් කිරීමක් කරලා තියෙනවා. එතකොට මේ තුල තමයි දත්ත තැම්පත් කිරීමක් සිදු වෙන්නේ. මෙන්න මේ විදිහට අපි දත්ත තැම්පත් කිරීමක් සිදු කරලා තියෙනවා. මෙහිදී අපි කියනවා ආසන්න ස්ථානයේ දත්ත තැම්පත් කිරීමේදී මෙහි දත්ත ආසන්නම sect එකක් තුල ආසන්නම කොටසක් තුල දත්ත තැම්පත් කිරීමක් කරනවා නම් එහෙම නැත්නම් ලොජිකල් બ્લોක් එකක් තුල එහෙම නැත්නම් ෆයිල් එකක් ලොජිකල් ડોක් එකක් තුල ෆිසිකල් එහෙම නැත්නම් hard disk එකක් තුල allocate කරපු දත්ත තැම්පත් කිරීමක් සිදු කරනවා නම් මේ විදිහට එහෙම නැත්නම් එකම ස්ථාන එකම ළඟ ලොජිකලි එහෙම නැත්නම් hard disk එකේ මේ sect එකක් තුල මේ track එකක් sect එකක් තුල එකම ස්ථානයක එහෙම නැත්නම් එකම ළඟ ස්ථානයක මේ දත්ත තැම්පත් කිරීමක් සිදු කරනවා නම් මේ contiguous එහෙම නැත්නම් එකම ස්ථානයක දත්ත තැම්පත් කිරීමක් සිදු කිරීමක් විදියට හඳුන්වනවා. මේ විදියට එකම ස්ථානයක දත්ත තැම්පත් කිරීම සිදු කරනවා නම් මේ විදියට දත්ත තැම්පත් කිරීම විදියට ගන්න පුළුවන්. තවත් උදාහරණයක් විදියට මේ ඉඳලා පෙන්නනොත් අපි මෙයට කියනවා එක ෆයිල් නේම් එකක්. ෆයිල් නේම් මේ ෆයිල් ඉන්ඩෙක්ස් එකක් විදියට ෆයිල් ඉන්ඩෙක්ස් එකක් එහෙම නැත්නම් ෆයිල් එන්ට්‍රියක් විදියට කියනවා. මේ ෆයිල් නේම් එකක් තියෙනවා. අපි හිතමු මගේ ෆොටෝ එකක් තියෙන්නේ කියලා. JPG ෆොටෝ එකක්. එක කියලා තියෙන JPEG ෆොටෝ එකක් තියෙනවා. මේ ෆොටෝ එක තැම්පත් කරන්න අපිට අපි හිතමු මෙගාබයිට් ප්‍රමාණයක් තියෙනවා. මෙගාබයිට් එකක් කියලා හිතමු. මෙගාබයිට් එක කොටස් 1 2 3 4 5. මෙගාබයිට් 5ක් හරි. හරි නම් 512යි. මෙගාබයිට් 2.5ක් කියලා හිතමු. හරි. කිලෝ किलोबाइट 512ක 512 කිලෝබයිට් 5.2ක ෆොටෝ එකක් කියලා හිතමු. එතකොට මේ වගේ කොටස් 5ක තැම්පත් කරලා තියෙනවා. එතකොට ෆයිල් නේම් එක JPG එක. එතකොට ඒකේ ෆයිල් එක සම්පූර්ණයම ෆයිල් එකේ සයිස් එක 2.5 KB කිලෝබයිට් එය පටන් ගන්නවා එක කියන ස්ථානයේ. එක කියන ස්ථානයෙන් දත්ත තැම්පත් කරනවා. එතකොට මෙතන start එක එක විදියට සඳහන් කරනවා. ඊළඟට එහි length එක එහෙම නැත්නම් කොතරම් sectors ප්‍රමාණයක් තියෙනවද එහෙම නැත්නම් කොතරම් block ප්‍රමාණයක් තියෙනවද මෙහෙදි කියන්නේ block විදියට අපිට සඳහන් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් sectors රාශියකින් සකස්ලා තමයි එක block එකක් හැදෙන්නේ. මේ block එකක් විදියට අපි සඳහන් කරන්නේ මේ එක block එකක් තුල sector රාශියක් ඇති එක block
බ්ලොක් පහක්. බ්ලොක් පහක්. එතකොට මෙතන බ්ලොක් පහක් තියෙනවා නම් මෙතන 1 2 3 4 5 5 6යි. හරි. 6ක් කියලා හිතමු අපි. හරි 5ක් කියලා හිතමු. length එක විදිහට අපිට කියන්න පුළුවන් length එක block 5ක් 5ක් විදිහට තියෙනවා ඒ වගේම allocated block මෙතනදී allocated block allocated block 1 2 3 4 5 allocated block අපි ගත්තොත් බිඳුවේ ඉඳලා බිඳුව සමානයි මෙතන 1 හරිනම් අපි මෙතන බිඳුව විදියට සංහන් කරමු අපි එතකොට වඩාත් හොඳයි මොකද බිඳුව කියන්නේ අපි ලබා ගන්න ඉලක්කමක් වෙනවා බිඳුව 1 2 3 4 බිඳුව 1 2 3 4 මේක මේ විදියට තමයි contiguous එහෙම නැත්නම් ආසන්න වශයෙන් දත්ත ස්ථාන වල තැන්පත් කිරීමක් කරන්නේ එහෙම නැත්නම් දුර්ජ මෙහිදී මෙය ඊටමම වාසි සහගතයි මොකද එක රීඩ් කරන්න යන hard disk එකකට ඒ දත්තය ලබා ගන්න ගතවන කාලය අඩුයි එහෙම නැත්නම් දන්නවා මේ sector එකක් තුල block එකක් තමයි නිර්මාණය වෙන්නේ read write head එකක් තුල මේ දත්ත ලබා ගන්න පුළුවන් එක ළඟම තමයි මේ දත්ත තියෙන්නේ එක ළඟම මේ දත්ත තියෙනවා ඉතින් hard disk එකකට මේ දත්ත ලබා ගැනීම ඉතාමත්ම පහසුයි මේ contiguous එහෙම නැත්නම් contiguous allocation system එක විදිහට කියනවා මෙහිදී වේගය වැඩි hard disk එකේ ඒ වගේම භාවිතය කරන්නට පුළුවන් නමුත් මෙහි තියෙනවා දුර්වලතාවයන් රාශියක් මොකද hard disk එකේ මේ sectors මේ block තියෙන්න ඕනේ ඉස්පේ එහෙම නැත්නම් ඉඩ නියමාකාරය දෙමු හිතමු අපි මේ track එකක් තුල අපි හිතමු gigabyte අපි හිතමු මේ track එකක් තුල මම උදාහරණයක් විදිහට කියන්නම් මෙගාබයිට් 100යි තියෙන්නේ කියලා මෙගාබයිට් 100 නම් අපිට මෙගාබයිට් 75ක ෆයිල් එකක් තියෙනවා නේද මෙගාබයිට් 75ක ෆයිල් එකක් ඇලෝකේට් කරන්න පුළුවන් නමුත් මෙතනදී තව මෙගාබයිට් 40ක තව ෆයිල් එකක් අවශ්‍ය නම් අපිට මෙගාබයිට් 100 තුල 75ක් වෙන් වුණාට පස්සේ ඉන්පසු තියෙන 25 තුල ඉන්පසු තියෙන 25 બ્લોක් එකක මේ දත්ත තැම්පත් කරන්න හැකියාවක් නැහැ මෙන්න මේ ගැටලුව contiguous allocation system එකේ නැත්නම් ආසන්න ස්ථානයේ දත්ත තැම්පත් කිරීමේ ක්‍රමවේදයේ දුර්වලතාවයක් වුණා. එතකොට මේ දත්ත තැම්පත් කරන්න hard disk එකේ විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ වගේම ඔබ දන්නවා අපි මෙය සරලවම මේ විදිහට සාකච්ඡා කරාට අපි දත්ත තැම්පත් වීම සිදුවන්නේ ඔබලා මගේ මීට පෙර වීඩියෝ එක බලන fragment කියන වීඩියෝ එක. මේ fragment කියන වීඩියෝ එකේදී අපිට පුළුවන් වෙන්නේ hard disk එකේ තැන් තැන් වල තමයි මේ දත්ත ගබඩා වීම සිදුවන්නේ. එහෙම නැත්නම් අපි අද එක දවසක ෆයිල් එකක් කොපි කරනවා ඊට පස්සේ ෆයිල් එක අයින් කරනවා තවත් ෆයිල් එකක් දානවා මේ විදිහට දත්ත තැන්පත් කිරීමක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට හිතමු මේ track එකක අපි හිතමු මේ sectors තුනක් තියෙනවා කියලා. එක දවසක මේක දත්ත තැන්පත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ තවත් දවසක මෙතන දත්ත තැන්පත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ දත්තය අපි delete කරනවා. එතකොට මෙතන හැබැයි මේ වගේ බැලුවොත් අපි දවසින් දවස කරන වැඩත් එක්ක මේ hard disk එක නියම මේ hard disk එකේ නියම පිළිවෙලකට දත්ත ඇතුළත් වීමක් හෝ ගබඩා වීමක් හෝ read write හෝ delete කිරීම මේ වගේ වෙන්නේ නැහැ. එතකොට අපිට මේ වගේ free space අඩු වෙනවා. එහෙම නැත්නම් hard disk එකක් තුළ තියෙන hard disk එකක් තුළ තියෙන free space අඩු වෙනවා. අපිට එක ළඟම තියෙන දත්ත ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ වගේ ගැටලුවක් ඇති වෙනවා. contiguous allocation එකේදී ඉන්පසු එයට උපක්‍රමයක් විදිහට linked list allocation එකක් භාවිතයට පැමිණෙනවා linked list allocation එක මේ linked list allocation එකට ගියේ link list allocation එකක් එහෙම නැත්නම් මේ file block එකක link list එකක් විදිහට අපි හිතමු මේ තියෙන්නේ එක block එකක් කියලා sectors රාශියක් තියෙන එහෙම නැත්නම් sectors රාශියක් තියෙන block එකක් විදිහට තමයි මේ නිර්මාණය වෙලා තියෙන hard disk එක
මේ විදිහට අපි දත්ත ගබඩා කරලා තියෙන બ્લોක් එකක් පිටියට තියෙනවා අපි හිතමු මේ 1 බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 මේ විදිහට දත්ත තැන්පත් වීමක් සිදු වෙලා තියෙනවා. නමුත් අපට මෙගාබයිට් ගන්න. අපි හිතමු මෙගාබයිට් 5ක ෆයිල් එකක් අපිට තැන්පත් කරන්න ඕන නා කියලා. මෙගාබයිට් 5 මෙගාබයිට් 5ක. මෙගාබයිට් 5ක ෆයිල් එකක් අපිට තැන්පත් කරන්න එනවා. එතකොට මේ වගේ ඇලෝකේෂන් එකක් තියෙනවා. අපිට මෙගාබයිට් මෙය අපිට වෙන් කරගන්න ඕනේ 5ක කියලා හිතමු. 5ක අපි හිතමු දහයක එහෙම නැත්නම් બ્લોක් 10ක තමයි අපිට මේ තැම්පත් කිරීමෙන් සිදු වෙන්නේ. මේක මේ બ્લોක් 10ක අපිට තැම්පත් කිරීමක් සිදු කරන්නට වෙනවා. අපි බලනවා කන්ටිජියස් ඇලෝකේෂන් එකක් තිබුණා නම් අපිට මේ 10ක ඇලෝකේට් කරන්න පුළුවන්ද? 10ක ඇලෝකේට් කරන්න විදිහක් නැහැ. 10ක ඇලෝකේට් කරන්න විදිහක් නැහැ. අපිට ඇලෝකේට් කරන්න වෙන්නේ මේ තැනින් තමයි. එතකොට අපිට බලන්න වෙනවා මේ තැන්වල හිස් තැන්වල තමයි අපිට දත්ත ගබඩා කිරීමක් සිදු කරන්න වෙන්නේ. ඒ අනුව ලින්ක් ලිස්ට් ඇලෝකේෂන් එකකදී මේ ෆයිල් બ્લોක් එකක තවත් අවස්ථාවක් එහෙම නැත්නම් මේ ලින්ක් එකෙන් තවත් මීළඟ දත්තයේ තිබෙන ලින්ක් එකට එහෙම නැත්නම් මීළඟ ලින්ක් එකට දත්ත තැම්පත් කරන්න ලින්ක් එකක් නිර්මාණය කරනවා. එහෙම නැත්නම් මේ දත්තයේ තියෙනවා අපි හිතමු මේ බිංදුව කියලා තියෙන එක මේ බිංදුව කියන બ્લોක් එකෙන් ඊළඟ બ્લોක් එක. එහෙම නැත්නම් දත්තයේ ගබඩා වෙලා තියෙන ඊළඟ දැන් මෙතන මෙගාබයිට් 5යි නම් මේ මෙගාබයිට් 5 අපි කොටස් කරලා ගත්තොත් මෙගාබයිට්
kilobyte ඔබට ගන්න වෙනවා 0.5 kilobyte 0.5 කියන නැත්නම් kilobyte 5ක ප්‍රමාණයක්512 ඒ අනුව අපට හැබැයි මෙතනින් link එකක් හදන්න වෙනවා මෙතන මේ මෙතන නම් ප්‍රශ්නයක් නැහැ බින්දු ඉඳන් එක වෙනකන් එක ළඟ තියෙනවා නමුත් මීළඟ අවස්ථාව අපට ගන්න වෙන්නේ මොකද 4 කියන අවස්ථාව 4 ගන්න වෙන්නේ બ્લોක් දෙකකට පස්සේ બ્લોක් දෙකකට පස්සේ හා එතකොට අපිට මෙයත් සමග link එකක් එහෙම නැත්නම් සම්බන්ධතාවයක් ඇති කරගන්න වෙනවා මේ සම්බන්ධතාවයක් ඇති කරගන්න වෙනවා මේ සම්බන්ධතාවය ඇති කරගන්න මෙන්න memory બ્લોක් එක තුලම නම් ඔයාලට පැහැදිලි කරා memory block එකක් කියලා කිව්වම අපි ඉගෙන ගන්න තරම් සරල විදිහට නෙවෙයි මේ memory segment එකක් තුල එහෙම නැත්නම් memory allocation එකක් set එකක් block එකක් තුල තියෙන්නේ මෙහි අපි එක block එකක් තුල 512ක දත්ත තැම්පත් කරලා තිබ්බට තවත් 512ක දත්ත පිළිබඳ විස්තර අතුලත් වෙලා තියෙනවා එතකොට මේ වගේ link එහෙම නැත්නම් ලින්ක් ලිස්ට් ඇලොකේෂන් එකේදී මීළඟට ගමන් කළ යුතු එහෙම නැත්නම් මේ දත්ත ප්‍රමාණයෙන් පසු මීළඟ දත්ත ප්‍රමාණය තියෙන දත්තය තියෙන සෙක් ඇලොකේෂන් બ્લોක් එක සඳහන් කරලා තියෙනවා මෙතන බිඳුව නම් මෙයා කියනවා මෙතන ඊළඟ එක එකට යන්න මෙතන එක නම් ඊළඟට මෙයා කියනවා හතරට යන්න ඊළඟට මෙතන හතර නම් තියෙන්නේ හතර තියෙන කෙනා කියනවා ඊළඟට පහට යන්න පහ කියනවා නම් ඊළඟට හයට යන්න හයක් කෙනා කියන ඊළඟට හත කියන තැනද මේ දත්තේ තියෙන්නේ නැහැ ඊළඟට තියෙන්නේ 8 කියන අවස්ථාවේ එතකොට 8ට යන්න මෙතන 8 කියන එක්කෙනා කියනවා 9ට යන්න මෙන්න මේ විදිහට memory block එකෙන් block එකට දත්ත ගබඩා වීමක් සිදු වෙනවා මේ 9 කියනවා 10ට නෙවෙයි 13ට යන්න කියලා 13 එක්කෙනා කියනවා 14ට යන්න කියලා 14 එක්කෙනා කියනවා 15ට යන්න මෙන්න මේ විදිහට memory block එකක link එකක් විදිහට සකස් වෙලා link එකක් විදිහට සකස් වෙලා මෙන් අපට hard disk එක බොහෝ දුරට ප්‍රයෝජන ගන්න පුළුවන් hard disk එකකින් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන වැඩි මෙතනදී මම කියන්නම් megabyte 5ක photo එකක් කියලා megabyte 5ක photo එකක් නම් file name එක විදිහට තියෙනවා අපි හිතමු ABC फाइल කියලා JPEG එක JPEG එක එතකොට මෙය ආරම්භ වෙනවා බිඳුව කියන memory block එක මෙතනදී එක නෙවෙයි බිඳුව කියන memory block එකෙන් මෙතකොට මෙය අපි start block එක start block එක බිඳුවයි ඊළඟට end block එක අපි අවසන් වෙලා තියෙන બ્લોක් කියන්නේ 15 બ્લોක් 15 end બ્લોක් එක 15ක් විදිහට දෙනවා මේ හතර තුර બ્લોක් එතකොට අපිට තියෙනවා
බිංදුව 1 4 5 6 8 9 10 allocated block allocated block තියෙනවා අපට බිංදුව 1 4 5 6 8 9 13 14 15 මේ විදිහට අපට allocated block ප්‍රමාණය අපට බලා ගන්න පුළුවන් මේ link list allocation එකක් විදිහට සඳහන් වෙනවා එතකොට මේ link list allocation එකදී අපට මේ block එකෙන් block එක ගමන් කිරීමක් සිදු වෙනවා දැන් මෙය මෙම ක්‍රමය වඩාත් වාසිදායකයි මොකද hard disk එකේ බොහෝ දත්ත තැම්පත් කරන්න පුළුවන් මොකද contiguous allocation එකේදී අපිට එක තැනම දත්ත තියෙන්න ඕනේ නමුත් link list allocation එකේදී මෙව දත්ත ප්‍රමාණය එහෙම නැත්නම් block එකෙන් block එකට දත්ත තිබෙන ස්ථානය අපට හඳුනා ගන්න පුළුවන් වෙනවා මෙය එක එහෙම නැත්නම් ඉතාලම හොඳ ඒ කියන්නේ hard disk එක භාවිත කරන්නට පුළුවන් එහෙම නැත්නම් fragment එකක් ගමන් කිරීම ඉතාමත් පහසු වෙනවා. එතකොට මේ වගේ පහසුකම් රාශියක් තිබ්බ. හැබැයි ප්‍රශ්නේ තිබුණේ යම් කිසි හානියකින් මෙතන link එකේදී මෙතන මේ අපි හිතමු මෙතන bad set එකක් හැදෙනවා කියලා මෙතන bad set එකක් හැදෙනවා bad set එකක් හැදෙනවා මේ link එක missing වෙනවා එහෙම නැත්නම් අපි හිතමු corrupt වෙනවා virus එකක් එනවා එහෙම නැත්නම් bad set එකක් ඇදලා මේ දත්තේ මැකෙනවා කියලා මේ දත්තේ මැකුනොත් මෙතන එක තියෙනවා මෙතන පළවෙනි બ્લોක් එකේ තමයි ඊළඟට යන්න ඕන બ્લોක් එක පිළිබඳ විස්තරය තියෙන්නේ මෙතන මේ දත්තය පිළිබඳ විස්තර සොයාගන්න බැරි වෙනවා මේ දත්ත හොයාගන්න බැරි වෙනවා මෙතනින් මේ ක්‍රියාවලිය අසම්පූර්ණ වෙනවා ක්‍රියාවලිය නැවතෙනවා මේ එක එහෙම නැත්තම් මේ දුර්වලතාවයක් වුණා link list allocation එකේදී link list allocation එකේදී මේ එහෙම නැත්තම් භාවිතය කිරීමේදී තිබුණු disadvantage එකක් එහෙම නැත්නම් භාවිතයේ තියාපු ගැටලුවක් විදියට සඳහන් වුණා. ඉන් පස්සේ තමයි fact ආකාරයට එහෙම නැත්නම් file allocation table. අපි මීට පෙර සාකච්ඡා කරා එහි මූලික හැඳින්වීමක් එහෙම නැත්නම් Windows මෙහෙම පදිත සහ file system වලදී fact table එකක් එහෙම නැත්නම් file allocation table එකක් කියන ආකාරය භාවිතයට බැඳුනේ මේ ෆැට් ආකාරයෙන් භාවිත කරමින් ෆයිල් ඇලෝකේෂන් ටේබල් එකක් විදිහට එහෙම නැත්නම් ෆයිල් ඇලෝකේෂන් ටේබල් එකක් විදිහට භාවිත කිරීම. ඒ උනේ ඉන්ඩෙක්ස් ඇලෝකේෂන් එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් ඇලෝකේෂන් එකක් විදිහට කියනවා ඉන්ඩෙක්ස් ඇලෝකේෂන් එකක් එහිදී සිදු උනේ මේ දත්ත පිළිබඳ එහෙම නැත්නම් අපි හිතමු මේ දත්ත පිළිබඳ සම්පූර්ණ විස්තරයක් එක ටේබල් එකක එහෙම නැත්නම් දත්ත තිබෙන ටේබල් එකක සම්බන්ධ කරලා තිනවා. අපි හිතමු මෙගාබයිට් 5ක මේ වගේ ටේබල් එකක දත්ත තියෙනවා කියලා. මේ දත්ත තියෙනවා නම් එක ටේබල් එකක අපි හිතමු 10 කියන બ્લોක් එක කියලා. මේ 10 කියන બ્લોක්ස් එක තුල අපි හිතමු මෙතන 25 කියන બ્લોක් එක කියලා. 25 කියන બ્લોක් එක කියලා. මේ 25 කියන બ્લોක් එක තුල මේ දත්ත තිබෙන තැන පිළිබඳ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. මේ fact table එකක් තුල අපි හිතමු දැන් මේ data පිළිබඳ data තියෙන්නට ඕනේ. මම මෙතන ලියන්නම්. මෙතන data table එකක් තියෙනවා. මේ data table එක තුල file allocation table එකක් තුල 0 1 2 3 4 5 6 7 8 9 10
डेटा टेबल मे डेटा टेबल एक टेबल डिरेक्टरी एंट्री डिरेक्टरी एंट्री एक ब्लॉक मे विस्तर तीबेना मे विस्तर तीयना मे फाइल बिंदु मे फाइल एक එක අපි හිතමු මේ දත්ත තිබෙන එක තවත් ආකාරයක් මේ දත්ත පිළිබඳ විස්තර තිබීම තවත් ආකාරයක් දත්ත තිබෙනවා මේ එක બ્લોක් එකක් තුල නමුත් මේ දත්ත පිළිබඳ විස්තර තියෙනවා මේ ෆැක්ට් ටේබල් එකක් තුල මේ ෆැක්ට් ටේබල් එකේ මුලින්ම කියනවා බිඳුව කියන ටේබල් එක තියෙනවා බිඳුව කියන ටේබල් එකේදී මේ තියෙන බිඳුව කියන ටේබල් එකේදී බිඳුව කියන ටේබල් එකේදී කියනවා එක කියන ටේබල් එකට යන්න एक किया ना टेबल लेकर टे आना इट बस एक किया ना टेबल लेकिन किया ना तूना किया ना टेबल लेकर टे आना समान ना हाथरा किया ना टेबल लेकर टे आना हाथरा किया ना टेबल लेकिन किया ना पहाड़ किया ना टेबल लेकर टे आना पहाड़ किया ना टेबल लेकिन किया ना वह हाई किया ना टेबल लेकर टे आना मैंने मैं भी दिया था एक टेबल लेकर आप तू ला මේ දත්ත තිබි දත්ත සටහන් නියම තියෙනවා මෙතනදී කියනවා 6න් පස්සේ 8ට යන්න 8න් පස්සේ 9ට යන්න මෙන්න මේ විදිහට දත්ත තිබෙන එහෙම නැත්නම් ඩේටා එක ටේබල් එකක් තුල එක બ્લોක් එකක් තුල මේ දත්ත සම්පූර්ණම විස්තරය සඳහන් වෙලා තියෙනවා ටේබල් එකක් තුල. එතකොට මෙතන නාමය ඊළඟට තියෙන්නේ 13 කියන ටේබල් එකට යන්න කියනවා ඊළඟට 14 කියන ටේබල් එකට යන්න කියනවා ඊළඟට 15 කියන ටේබල් එකට යන්න කියදී -1 විදිහට තියෙනවා -1 එකෙන්. එතකොට මෙතන ඩේටා බිඳු ඉඳන් 7ක් අපි මෙගාබයිට් 1 2 3 4 5 6 7 8 9 10 10ක් තියෙන්න ඕනේ බිඳුවේ ඉඳන් 14 15 එක මෙතන ඉතිරදී මොක්ස් කියලා කියනවා एक बिंदु කියන ටේබල් එකෙන් එක කියන ටේබල් එකට යන්න කියනවා එකෙන් එක කියන ටේබල් එකෙන් හතර කියන ටේබල් එකට යන්න කියනවා හතර කියන ටේබල් එකෙන් හතර කියන ටේබල් එකෙන් සමාන වෙන මෙතන හතර කියන ටේබල් එකෙන් කියනවා පහ කියන ටේබල් එකට යන්න කියලා පහ කියන ටේබල් එකෙන් කියනවා සමාන වෙන හතර කියන ටේබල් එකෙන් පහට යන්න කියනවා පහ කියන ටේබල් එකෙන් හයට යන්න කියනවා හය කියන ටේබල් එක පහ කියන ටේබල් එකෙන් හයට යන්න කියනවා හය කියන ටේබල් එකෙන් අටට යන්න කියනවා අට කියන ටේබල් එකේ නවය කියන ටේබල් එකට යන්න නවය කියන සමාන ටේබල් එක නෙවෙයි බ්ලොක් එකට යන්න කියන්නේ මෙතන බ්ලොක් එකේ දත්ත වලට යන්න කියලා කියනවා නවය කියන බ්ලොක් එකේදී කියනවා 13 වෙනි ටේබල් එකට යන්න කියලා 13 වෙනි සමාන මේ 13 වෙනි බ්ලොක් එකට 13 වෙනි බ්ලොක් එකට යන්න කියනවා 13 වෙනි બ્લોක් එකට යන්න කියලා ඊට පස්සේ 13 වෙනි બ્લોක් එකේදී කියනවා 13 වෙනි બ્લોක් එකෙන් කියනවා 14 වෙනි બ્લોක් එකට යන්න කියලා 14 වෙනි બ્લોක් එකට යන්න කියනවා 14 වෙනි બ્લોක් එකෙන් 15 වෙනි બ્લોක් එකට යන්න කියනවා 15 වෙනි બ્લોක් එකේදී මෙය නතර වෙනවා. එතකොට මෙතන -1 විදියට. එතකොට 1 2 3 4 5 6 7 8 9 10 එතකොට මේ වගේ මෙගාබයිට් 5ක MB 5ක ෆොටෝ එකක් අපි ඇලොකේට් කරලා තියෙනවා නම් මේ වගේ ටේබල් එකක් තුල මේ දත්ත තියෙනවා. එහෙනම් ඒ අනුව මේ ටේබල් එක ඉතාමම පහසුවෙන් දත්ත ගබඩා කිරීමක් කරනවා. මෙය අපි කියනවා එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් ඇලොකේෂන් එකක්, ඉන්ඩෙක්ස් ඇලොකේෂන් එකක් එහෙම නැත්නම් ෆ්‍රැක් ෆයිල් සිස්ටම් එකක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ එක બ્લોක් එකක් තුල මේ දත්තයේ පිළිබඳ එහෙම නැත්නම් මේ ෆොටෝ එක පිළිබඳ සම්පූර්ණ විස්තරය දෙනවා. එතකොට මෙය රීඩ් කරන්න, රයිට් කරන්න එහෙම නැත්නම් රීඩ් කරන්න, රයිට් කරන්න හાર્ඩ් ඩිස්ක් එකේ මෙහි තොරතුරු ලබා ගන්න එක ඉතාමත්ම පහසුයි. මෙය මේ විදිහට තමයි ක්‍රම තුන, ප්‍රධාන ක්‍රම තුන අපිට අපිට ඉගෙන ගන්න තියෙන්නේ. තොරතුරු හසනේ තාක්ෂණ උසස් පෙළ විෂය උසස් පෙළ
විෂය නිර්දේශයට අනුව දැන් ඔයාලට මීට පෙර වීඩියෝ වල මම සාකච්ඡා කරලා තියෙනවා fact file NTFS එතකොට EXT ඒ වගේම අපි කතා කරා X EXT file එහෙම නැත්නම් linux EXT එද්දී ඒ වගේම R EFS file FX file මෙන්න මේ පිළිබඳ අපි සාකච්ඡා කරලා තියෙනවා මගේ වීඩියෝ පෙර වීඩියෝ වල මූලික හැඳින්වීමක් කරලා මෙන්න මේ ආකාරයට තමයි hard disk එකක දත්ත ගබඩා කිරීමක් සිදු වන්නේ දැන් මම හිතනවා ඔයාලට මම මූලික වශයෙන් එහෙම නැත්නම් ගොනු කළමනාකරණයේදී තියෙන read write ඒ වගේම storage execute කියන ආකාරය ඒ වගේම මම මෙතනදී ඔයාලට වීඩියෝ එකක් මගින් copy paste කිරීම එහෙම නැත්නම් අපි භාවිත කරන windows මෙහෙම පද්ධතියක දත්ත ගබඩා කරලා තියෙන එක එහෙම නැත්නම් phone එක android operating system එක මේක තිබෙන එක පිළිබඳ සාකච්ඡා කරන්න මොකද ඔයාලට ඒ වගේ මූලික අධ්‍යාපනය මූලික හැදෑරීමක් ඇති කියලා හිතනවා මොකද ඒ ඉතාමම පහසු කාර්යයක් ගොනු කළමනාකරණයේදී copy paste එකක් file name එක extension එක කියන එක පැහැදිලි කරලා තියෙනවා නමුත් ඕනම ෆෝන් එකක් හරි යන්න තවම එකට අවශ්‍ය කිව්ව ස්මාර්ට්ෆෝන් එකක ඒ වගේම පුද්ගලික පරිගණකයක ක්‍රියා කරලා තියෙනවා නම් ඒ දේ තේරුම් ගැනීම ඉතාමත්ම පහසුයි ඉතින් මේ දේවල් ගැන මම පැහැදිලි කිරීමක් කරන්න ප්‍රධාන වශයෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය වන theory එහෙම නැත්නම් ප්‍රායෝගික කොටස් පැහැදිලි කිරීමක් තමයි සිදු කරන්නේ නමුත් ඔබලාට අවශ්‍ය වෙන ප්‍රධාන ප්‍රායෝගික දැනුම මම ඔබලාට පරිගණක ආශ්‍රයෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙන අවශ්‍ය වෙන දේවල් පමණක් මේ දේවල් මම හිතනවා ප්‍රමාණවත් කියලා මීළඟට අපි තොරතුරු හා සංනිවේදන තාක්ෂණික ක්‍රියායන කල මෙහිදී මීළඟට අපට තවත් කතා කිරීමකට සාකච්ඡා කිරීමට බොහෝ දේවල් තියෙනවා අපි මේ දේවල් වලට එහෙම නැත්නම් පිළිතම භාවිතා කිරීමේදී ක්‍රියායන කළමනාකරණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී තියෙනවා ක්‍රියායන කළමනාකරණය එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක තවත් ऑपरेटिंग सिस्टम එක තවත් පහසුකමක් ලබා දෙන එහෙම නැත්නම් ऑपरेटिंग सिस्टम එක තවත් ප්‍රධාන ක්‍රියාවලියක් වෙන කොටසකින් නැවතත් අපට හමු වන්නට සිදු වෙනවා එහෙම නැත්නම් ऑपरेटिंग सिस्टम හැඳින්වීමේ මූලික හැඳින්වීම තුලදී හොඳයි අපි තවත් වීඩියෝ එකකින් නැවත සම්බන්ධ වෙමු කියලා මම යෝජනා කරන එහෙම නැත්නම් ऑपरेटिंग सिस्टम සම්බන්ධයෙන් මේ තොරතුරු ගෙනෙන්න මම උදාර චින්තක සිල්වා මගේ YouTube channel එක The Beyond the Future YouTube channel එක එවැගේම Facebook page එක ICT knowledge sharing tutor එවැගේම ලස්සන travel ලස්සන සංචාර එවැගේම විහිළු වගේ විහිළු එවැගේම විහිළු වගේ විහිළු just like විහිළු කියන Facebook page තුන like කරන්න share කරන්න කියලා ඉදීමක් කරනවා ඒව මේ වීඩියෝ සම්බන්ධයෙන් ඔබලාට අපහසුතාව ගැන තියෙනවා නම් සාකච්ඡා කරන්න කියලා තියෙනවා එවැදීම මගේ මේ ඉගෙන ගන්න material එහෙම නැත්නම් මේ අධ්‍යාපනයක කොටස් එහෙම නැත්නම් අධ්‍යාපනයක අධ්‍යාපනය ලබාගත ටියුට් මුදු කොපිය වශයෙන් හරි අවශ්‍ය නම් ඉල්ලන්න කියලා මම ඉදීම කරනවා හොඳයි එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක් සියලු හොඳ වැඩ කටයුතු ජය වේවා සාර්ථ සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනවා